තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් හත ශ්‍රේණිය 7 වෙනි පාඩම. ඉතින් මේ වෙන කොට ඔබ දන්නවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මෙම කෙටි සටහන් ඉදිරිපත් කරන්නේ කියලා ඔබ අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් නම් දැනගැනීම පිණිසයි සිහිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් ඔබට දහම් අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන බොහෝ දේවල් ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ ටයිප් කරලා බලන්න. එතකොට මෙන්න මේ විදිහේ ලාංඡනයක් එක්ක අපගේ නාලිකාව දැක ගන්නට පුළුවන්. ඒ නාලිකාවේ හෝම්, වීඩියෝස්, ප්ලේලිස්ට් ඔය විදිහට ලිස්ට් එකක් මේ හරිය දැක ගන්න පුළුවන්. අන්න ඒකේ වීඩියෝ කියන එක මෙහෙම ඕපන් කරාම ඔබට දැක බලා ගන්න පුළුවන් අපි ඉදිරිපත් කරලා තියෙන අපි අතුලත් කරලා තියෙන සියලුම පාඩම් දැක බලා ගන්නට පුළුවන්. අදාළ සියලුම පාඩම් නරඹන්නට අධ්‍යයනය කරන්නට ඔබට පුළුවන්කම තියෙන ඉතින් ගොඩක් වීඩියෝ තියෙනවා. අපි මේ නාලිකාවට එකතු කරලා තියෙන වීඩියෝ සියල්ලක්ම නැරඹීමේ හැකියාව ඔබට තියෙන බව මතක් කරනවා. හොඳයි. අපේ අද පාඩම තමයි 7 වෙනි පාඩම දස අකුසල් ඵල අසන්න කියන පාඩම. ලෝවර සංග්‍රහාවේ ඇතුළත් වෙන දස අකුසල් පිළිබඳව කියවෙන ලස්සන කවි පන්තියක් තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් මේ කවි පන්තිය ඇතුළත් වෙන කෘතිය හා සම්බන්ධව ඉගෙන ගන්නට ඕන තොරතුරු ටිකක් මුලින්ම තියෙනවා. ඒවත් අපිට විභාගයේදී වැදගත් වෙන නිසා අපි අවධානය යොමු කරමු. පළවෙනියටම ලක්දිව සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ විදිහට සැලකෙන්නේ මොකක්ද කියන එක සඳහන් කරනවා. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර යුගයේ කියලා පාඩමේ සඳහන් වෙනවා. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර යුගයේ තමයි සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ විදිහට සැලකන්නේ. ඊළඟට සිංහල සාහිත්‍යයේ විශේෂ අංගයක් තමයි උපදේශ කාව්‍ය කියලා කියන්නේ. උපදේශ කාව්‍ය කියලා කියන්නේ යම්කිසි උපදේශයක් ලබා දීම සඳහා රචනා කරලා තියෙන කවි. ඒ හැම කවියකින්ම උපදේශයක් හෝ උපදේශ කිහිපයක් හෝ ලබා දෙන්න පුළුවන්. ඒ විදිහේ උපදේශ ලබා දෙමින් රචනා කරලා තියෙන කාව්‍ය ග්‍රන්ථවලට කියනවා උපදේශ කාව්‍ය කියලා. උපදේශ කාව්‍ය කි මොකක්ද? ලෝවැඩ සංගරාව. ලෝවැඩ සංගරාව කියලා කියන්නේ අපිට ගොඩක් උපදේශ ලබා දෙන්නා වූ කාව්‍ය සංග්‍රහයක්. එහෙම නැත්නම් උපදේශ කාව්‍යයක්. ලෝවැඩ සංගරාවේ පද්‍ය කීයක් තියෙනවද? 140යි. පද්‍ය 140ක් ඇතුළත් වෙනවා ලෝවැඩ සංගරාවේ. ඒ පද්‍ය වලින් කීපයක් තමයි පාඩමට ඇතුළත් වෙලා තියෙන්නේ. ලෝවැඩ සංගරා කෘතියෙහි කතුවරයානු ලෝවැඩ සංගරාව රචනා කරන්නේ වීදාගම මහා වෙහෙරෙහි අධිපති මහානෙත් පාමුල වීදාගම මෛත්‍රේය. මෛත්‍රීය සංඝරාජානන් වහන්සේ. ඒක කෙටියෙන් මතක තියාගන්න. වීදාගම මෛත්‍රීය හිමි කියලා. එහෙම නැත්නම් වීදාගම මෛත්‍රීය හිමිපාණන් වහන්සේ කියලා. සංඝරාජානන් වහන්සේ කියලා. එහෙම නැත්නම් වීදාගම මහානෙත් වෙහෙරෙහි අධිපති ස්වාමින් වහන්සේ කියලා මතක තියාගත්තත් නිවැරදි. ඒ විදිහට මතක තියාගන්නට පුළුවන් විදිහකට වීදාගම මෛත්‍රීය හිමියන් කියන එක ලේසින්ම මතක තියාගන්න පුළුවන්. හොඳයි, 6 වෙනි අංකය බලන්න. ලෝවැඩ සංගරාව ලිවීම සඳහා උපදේශ ලබාගෙන ඇති කෘති. ලෝවැඩ සංගරා උපදේශ කාව්‍ය රචනා කිරීමේදී ධම්මපදය, සද්ධම්මෝපායනය කියන ග්‍රන්ථ දෙක උපයෝගී කරගෙන තියෙනවා. ධම්මපදයේ ඇතුළත් වෙන ගාථාවල අර්ථ කවියට නඟලා තියෙනවා. ඒ වගේම සද්ධම්මෝපායනය කියන ධර්ම ග්‍රන්ථයේ තියෙන උපදේශ ලෝවැඩ සංගරාව සඳහා යොදාගෙන තියෙනවා. ධම්මපදය, සද්ධම්මෝපායනය කියන ග්‍රන්ථ දෙක. ලෝවැඩ සංගරාවෙන් කරනුයේ මොකක්ද? අකුසල් වලින් දුරු කරලා කුසල් වැඩිවීමට පුද්ගලයාව යොමු කරවීම. ලෝවැඩ සංග්‍රහයෙන් කරන්නේ මොකක්ද? අකුසල් වලින් පුද්ගලයාව දුරු කරලා කුසල් වලට යොමු කරවන්නට අවශ්‍ය උපදෙස් ලබා දීම තමයි කරන්නේ. පළවෙනියට තියෙනවා ප්‍රාණඝාත අකුසලයේ විපාක සම්බන්ධයෙන්. ප්‍රාණඝාත අකුසලයේ විපාක දැනගත්තම
අපි මේ ප්‍රාණඝාත කුසලයේ නොකර ඉන්නට පුරුදු වෙනවා. ලස්සනට ගායනා කරමින් කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මීට කලින් මේ පාඩම අපි ලස්සනට කවි ගායනා කරලා ඒ විදිහට පාඩම් සාකච්ඡාවක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනදී අපි කරන්නේ කෙටි සටහනක් විදිහටනේ. ඒ නිසා මම කෙටියෙන් තමයි මේ කවිය සම්බන්ධයෙන් අවබෝධ කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නේ. බුදුබණ අසමින් සිත සත පායේ කුරුපනකම් ඇරපිය ඒ පායේ පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ. ඒක තමයි ප්‍රාණඝාත කුසලයේ ගැන සඳහන් වෙන සම්බන්ධව කියවෙන කවිය. මොකක්ද කියන්නේ? බුදුබණ අසමින් සිත සත පායේ. බුදුබණ අසා සිත සතුටු කරගෙන කුරුපනකම් ඇරපිය ඒ පායේ. කුරුපනපං කම් කියලා කියන්නේ මොනවද? කුරුපනකම් කියලා කියන්නේ අයහපත් වැඩ. කුරුපනකම් අයහපත් වැඩ ඇරපිය ඒ පායේ. බුදුබණ අහලා හිත සතුටු කරගෙන, හිත සතපවාගෙන, හිත සංවර කරගෙන අයහපත් වැඩවලින් දුරවෙන්නට කියලා කියනවා. පරපණ නැසුවොත් කවර උපායේ, මොන උපායකින් හෝ, කවුරු හරි කියලා හෝ, තමන්ම ඝාතනය කරලා හෝ, එහෙම නැත්නම් ගහලා මරලා හෝ, වෙඩි තියලා හෝ, මොන විදිහකින් මැරුවත් පරපණ නැසුවොත්, අනිත් අයගේ ප්‍රාණය නිරුද්ධ කළොත්, නැති කළොත්, අපමණ දුක් දෙයි සතර අපායේ. අපමණ දුක් විඳින්නට සිද්ධ වෙනවා නරක, තිරිසං, ප්‍රේත, අසුර කියන සතර අපායට වැටිලා. හරි, ඊළඟට දෙවනි කවිය. අදත්තා දාන, එහෙම නැත්නම් සොරකම් කිරීමේ විපාක සම්බන්ධයෙන් කියවෙන කවිය. බලයෙන්වත් කිසි යම් සොර සිතකින් සියතින්වත් දැන් වූ උපදේශකින් පරසන්තක දෙය ගතසොර කමකින් නිරයෙන් නිරයට පැමිණෙයි එතකින්. බලයෙන්වත් කිසි යම් සොර සිතකින්, බලයෙන් බලෙන් අර ගැනීම, බලෙන් අර ගැනීමත් සොරකමට තමයි ඇතුළත් වෙන්නේ. කිසි යම් සොර සිතකින් සියතින් හෝ සියතින්වත් දැන් වූ උපදේශකින්, තමන්ම ගන්නවා. එහෙම නැත්නම් කවුරු හරි කියනවා මෙන්න අහවල් තැන මෙන්න මේ වගේ දෙයක් තියෙනවා අරගෙන එන්න කියලා. කිව්වට පස්සේ අපි ගිහිල්ලා ගත්තොත් එතනදීත් අදත්තදාන අකුසලය, එහෙම නැත්නම් සොරකම් කිරීමේ අකුසලය අපිට සිද්ධ වෙනවා. පරසන්තක, අනිත් අයට අයිති දෙයකට කියනවා පරසන්තක දෙය කියලා. ගත සොරකමකින් ගත්තොත් හොරකමක් විදිහට, හොරකම් කළොත් නිරයෙන් නිරයට පැමිණෙයිතකින්, අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නරක, තිරිසං, ප්‍රේත, අසුර කියන නරකයන් වලින් නරකින් නරකයට යන්න සිද්ධ වෙනවා. ඊළඟට පරදාර සේවන අකුසලයේ විපාක. පරදාර සේවන අකුසලයේ විපාක. අසුකොට ගත නොතබති ආධාරය, වදකොට මැරුවත් නැත එවිචාරය, ලඝුකොට නොසිතව් පව් පරදාරය, නිරයට ඇදගෙන යනේම පාරේ. අසුකොට ගතහොත් නොතබත්, අසුකොට ගත නොතබති ආධාරය. පරදාර සේවනය කළ තැනැත්තෙක්ව අල්වාගත්තොත් නිදහස් වෙන්න බැහැ. වදකොට මැරුවත් නැතේ විචාරේ. වදදීලා මැරුවත් ඒ ගැන විචාරන්න, ඒ ගැන අහන්න, ඒක නිවැරදි කරන්න කවුරුත් නැහැ. ලඝුකොට නොසිතව් පව්පරදාරය, ලඝුකොට එහෙම නැත්නම් සුළුකොට සැහැල්ලුවෙන් නොහිතන්න පරදාර සේවනය, වැරදිකාම සේවනය. නිරයට ඇදගෙන යනේම පාරය, ඒක නිරයට ඇදගෙන යන්නට මාර්ගයක් බවට පත්වෙනවා. මුසාවාද අකුසලයේ විපාක. අසවා මකියන බස් අර තරයේ, මුසවා බස් කීවොත් එක මුරයේ, වසවා දෙව්ලොව යන මං තරයේ,
පැසවා මිසනාරී ගොස් නිරයේ. අසවා ම කියන බස් අරතරේ මම කියන මේ බස් හොඳින් අසන්න. අසවා අහලා ම කියන මම කියන කියන අදහස බස් අරතරයේ. හොඳින් අහන්න තරයේ අහන්න. මුසවා බස් කීවොත් එක මුරයේ බොරු බස් අසත්‍ය දේවල් එක දිගට කීවොත් වසවා දෙව්ලොව යන මන්තරයේ මන්තරයේ දිව්‍ය ලෝකයට යන්න පුළුවන් මාර්ග සම්පූර්ණ වැහෙනවා. පැසවා මිසනාරී ගොස් නිරයේ නිරයට ගිහිල්ලා පැසවන්න වෙනවා. නිරයට ගිහිල්ලා තැවෙන්න සිද්ධ වෙනවා. නිරාදුක් විඳින්නට සිද්ධ වෙනවා. පිසුනා වාචා අකුසලේ විපාක. පිසුනා වාචා වචනින් සිද්ධ වෙන බොරු කීම වචනින් සිද්ධ වෙන අකුසලයක්. ඊළඟට පිසුනු බස්. පලදෙන පවුපින් දෙක නොබලාමේ පවසන බස් උර සක්මාලාමේ බිඳුවන බස් වැඩ නැති කේලාමේ මතුවන දුක් නොදැනෙන වේලාමේ. පිසුනාවාච කියලා කියන්නේ කේලම් කීම. පලදෙන පිංපව් දෙක නොබලාමේ පිංපව් දෙක ගැන විපාක දෙන පිංපව් දෙක ගැන නොසලකා පලදෙන පිංපව් දෙක නොබලාමේ පවසන බස් උර සක්මාලාමේ උර සක්මාලාවක් වගේ. ඒ කියන්නේ තමන් වටේ කැරකෙමින් තමන්ගේ ගෙල සිඳිලා යන විනාශයට පත්වෙන්න පුළුවන් විදිහේ ආයුධයක් තමයි උරසක් මාලාව කියලා කියන්නේ. බිඳුවන බස් එකිනෙකාව බිඳුවන එකිනෙකාව ભેද බින්න කරන වැඩ නැති කේලාමේ වැඩක් නැති කේලම් කියනවා නම් මතුවන දුක් නොදැනෙන වේලාමේ කේලම් කීමෙන් මතුවන දුක් මේ කල්හි නොදැනේ. මේ කියන වෙලාවේදී දැනෙන්නේ නැහැ. හැබැයි උරසක් මාලාවක් වගේ විපාක දෙමින් තමන්ට විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඊළඟට පරුසා වාචා කුසලේ විපාක. ඇවිස නොකිය බස් කනට යවුල් ලෙස සිත සතොසින් කිය කිය හොත් පිය බස. පරුස තෙපුල් බිනුවා නම් මහදොස එවිස නොයයි පර ලොවදුක් දීමිස. සිතට තරහක් අරගෙන ඇවිස කියලා කියන්නේ ඇවිස්සිලා. නොකිය බස් බස් කියන්න එපා. කනට යවුල් ලෙස යවුල් වැනි උල් වගේ කනට උල් වලින් අනිනවා වගේ වචන කියන්න එපා. සිත සතෝසින් කිය කිය හොත් පිය බස. හිත සතුටින් බස් ප්‍රකාශ කරනවා නම් කතා කරන්නේ නම් සිත සතුටු කරවන පිය තෙපුල් පවසන්න. සිත සතෝසින් කිය කිය හොත් පිය බස. කිය කිය හොත් කිය කියන්න කිය හොත් කියනවා නම් පිය බස ප්‍රිය වූ වචන. පරුස තෙපුල් බිනුවා නම් මහදුස. පරුස වචන නරක වචන කිව්වා නම් මහා වරදක්. එවිස නොයයි පරලොව දුක් දීමිස. පරලොව දුක් දී මිස ඒ විස නරක වචන පරුස වචන ප්‍රකාශයට පත් කරපු එකේ විපාකය දුක් දී මිසක් තමන්ගෙන් බැහැර වෙන්නේ නැහැ. තමන්ට විපාක විඳින්නටම සිද්ධ වෙනවා කියන එක. ඊළඟට සම්පප්පලාප අකුසලේ විපාක. පෙර සිට වියතුන් නොකියා වැලකී දෙලොවට වැඩ නැති බස් අකුසලකි. කෙලියටවත් ඒ වැඩ නැති බසකි. නිරයට වැද යන රජ මහවතකි. නිරයට ඇද යන රජ මහවතකි. පෙර සිට වියතුන් නොකියා වැලකි. ඉස්සර කාලේ ඉඳලා පඬිවරුන් විසින් නොකියා වැලකිලා හිටපු දෙලොවට වැඩ නැති. දෙලොව කියලා කියන්නේ මෙලොව පරලොව කියන දෙකටම වැඩක් නැති බස් අකුසල් කී අකුසලයක්. හිස් වචන කීම. කෙලියටවත් ඒ වැඩ නැති බස කී වැඩක් නැති වචන කියලා කියන්නේ හිස් වචන. නිරයට ඇද යන රජ මහවත කී. නිරයට ඇදගෙන යන්නට පුළුවන් නිරයට ඇදගෙන යන රජ මාවතක් හොඳ මාවතක්. හිස් වචන කියන එක නිරයට යන්න ගොඩක් ලොකු පාරක්. ඒක තමයි රජ මහවත කී කියලා කියන්නේ.
ඔන්න ඒ අපි කතා කළේ වචනයෙන් සිද්ධ වෙන අකුසල් පිළිබඳව සඳහන් වෙන කවි හතර. වචනයෙන් සිද්ධ වෙන අකුසල්, සිතින් සිද්ධ වෙන අකුසල්, කයින් සිද්ධ වෙන අකුසල් අපි වෙනම බලමු. අවිද්‍යා අකුසලයේ විපාක. සිතින් සිද්ධ වෙන අකුසලයක් තමයි අවිද්‍යා කියලා කියන්නේ. අන්සතු සැපතක් දැක දල ලොබිනේ, උන්ට නොවී මට වේවයි සිතිනේ. මන් කළ ඒ සිත අටගත් පවිනේ, උන්මතු නිරයේ දුක්මයි විඳිනේ. අන්සතු සැපතක්, වෙනත් කෙනෙක්ට තියෙන සැපතක් දැකලා දල ලොබිනේ, දැඩි විදිහට ලෝභකමක් ඇති කරගෙන උන්ට නොවී මට වේවයි සිතිනේ. උන්ට නොවී ඒක මට තිබ්බනම් උන්ට ඒ දේ ලැබෙන්න දෙන්න බෑ, ඒ දේ මට ලබා ගන්න ඕන කියලා සිතක් ඇති කරගත්තොත්, මන් කළ ඒ සිත අටගත් පවිනි, මම ඒ කරපු අකුසලයේ විපාකයේ විදිහට උන්මතු නිරයේ දුක්මයි විඳිනේ. ඒ තුලින් නිරේ පව් විඳින්නට, නිරේ දුක් විඳින්නට, විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඊළඟට සිතින් සිද්ධ වෙන අකුසලය ව්‍යාපාද. රිසිනු දනහට කරවාදේයා, නසිවයි යන සිත පෑවාදේයා, බසිනා නිරයට ඒ පාදේයා, කිසි කලෙකත් ඒ පාදේයා. තමන් අකමැති අයට රිසිනු දනහට, රිසිනු කියලා කියන්නේ තමන් කැමති නැති කියන, දනහට කරවාදේයා ක්‍රෝධ කරලා, කරවාදේයා ක්‍රෝධ කරලා, නසිවයි යන සිත පෑවාදේයා, නැසේවා කියලා ව්‍යාපාදය ඇති කරගත්තොත්, පෑවාදේයා ව්‍යාපාදය ඇති කරගත්තොත්, බසිනා නිරයට ඒ පාදේයා, එම සිතිවිල්ල අපායට බසින පඩියකි. බසිනා නිරයට ඒ පාදේයා, ඒ පාදේයා කියලා කියන්නේ පඩියක් වගේ, කිසි කලෙකත් ඒ පාදේයා, ඒ නිසා එය කිසි කලකවත් නොකළ යුතු වැඩකි. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීමකින් යුක්තව ක්‍රියා කිරීම. නිවනට මග මේ යයි මුනි කී යම්, දහමට වෙන් වූ දෙසටක් සමයම්, සරිකොට ගත් සිත වෙයි මිස දිටු යම්, සස්සරට බිජුවට මැයි ඒ සමයම්. මොනවද කියන්නේ? නිවනට මග මේ යයි මුනි කී යම්. බුදුරජාණන් වහන්සේ නිවනට මාර්ගය මෙන්න මේකයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, මැදුම් පිළිවෙතයි කියලා දේශනා කළා තියෙද්දි, සාස්වතවාද, උච්ඡේදවාද, එහෙම නැත්නම් දෙසටක් මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් එකක් හෝ දරනවා නම්, සරිකොට ගත් සිත වෙයි මිස දිටු යම්, ඒක සමාන කරලා යම්කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගත්තොත්, සසරට බිජුවට මැයි ඒ සමයම්, ඒ මිස දිටු ආගම් සියල්ල සසර දික් කරන බීජ වගේ, සසර දික් කරන බීජ වගේ. හරි, දස අකුසල් මොනවද? තිදොර. තිදොරෙන් තමයි දස අකුසල් සිද්ධ වෙන්නේ. සිතින් සිද්ධ වෙනවා අකුසල්, කයෙන් සිද්ධ වෙනවා අකුසල්, වචනයෙන් සිද්ධ වෙනවා අකුසල්. සිත, කය, වචනයේ තමයි තුන්දොර. සිතින් සිද්ධ වෙන අකුසල් තමයි අපි අවසානට කතා කළේ, කයෙන් සිද්ධ වෙන වචන අපි පළවෙනියට කතා කළේ, වචනයෙන් සිද්ධ වෙන අකුසල් තමයි දෙවෙනියට කතා කළේ. තිදොරින් කෙරෙන අකුසල ක්‍රියා ගණන 10යි. දස අකුසල් කිව්වේ ඒවා. ඒවා කයින් සිදු කරන අකුසල් විදිහට ප්‍රාණඝාතය අකුසලය අපි කතා කළා. ජීවිත විනාශ කිරීම ප්‍රාණඝාතය. අදන්න අදින්නාදානෙ, අදත්තාදානෙ, නුදුන් දේ ගැනීම, කාම මිත්‍යාචාරයේ කාමෙහි වරදවා හැසිරීම. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම හතරක්, මුසාවාදය බොරු කීම, පිසුනා වාචාව කේලම් කීම, පරුසා වාචාව පරුස වචන කීම, සම්පප්‍රලාප හිස් වචන කීම. ඊළඟට සිතෙන් සිදු කරන අකුසල්, අවිද්‍යාව, දැඩි ලෝභකම, ව්‍යාපාදයේ තරහව, මිත්‍යා දිට්ඨිය, වැරදි දැකීම. ඒ විදිහට අපිට මතක තියාගන්නට වෙනවා. උරසක් මාලා කියලා වචනයක් හම්බ වුණා. ගිනිගෙන දිලිසෙන කරෙහි පැලඳි කල කර කපාගෙන බසින තියුණු මුවහත් ඇති ආයුධ විශේෂයක් තමයි උරසක් මාලාව කියලා කියන්නේ. මේ මුළු සිරුරම වෙනසීමට සමත් මේක උරසක් මාලාව මුළු සිරුරම විනාශ කරන්න පුළුවන්. සමගිය සහ මුලින්ම වනසන බැවින් කේලම් කීම උරසක් මාලාවක් වගේ. නිවනට මග ආර්ය අෂ්ටාංගික මාර්ගය. සසරට බිජුවට දෙසට ඌ දෘෂ්ටි, සසර පැවැත්මට බීජ වගේ. ඒ නිසා තමයි බිජුවටසේ මේවා දක්වලා තියෙන්නේ.
බීජ වගේ. මිසදුටු වලින් මිදෙනතුරු නිවන් දැකීමට බැරි වෙනවා. සසර නම් භවයෙන් භවයේ නැවත ඉපදීමට හේතු වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. දසටක් සමයන් බුදු සමය පහළ වීමට පෙර ඉන්දියාවේ පැවති ආගම් 62ක්. දසටක් සමයන් කියලා කිව්වේ සමය කියලා කියන්නේ ආගම කියන එක. හොඳයි අපි ඒ කතා කළේ හත ශ්‍රේණියේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුලින් හත ශ්‍රේණියේ 7 වෙනි පාඩම. දස අකුසල් පලාසන්නට කියන පාඩම තමයි අපි කතා කළේ. ඉතින් මේ පාඩමේ තේරුම් ගන්නට ඕන හැමදේම හොඳින් තේරුම් ගන්නට ඔබට හැකියාව ලැබෙන්නට ඇති. ඊළඟට 8 වෙනි පාඩමත් මේ විදිහටම සාකච්ඡා කරමු. හොඳයි එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නට කියලා මතක් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.